උසස්පෙළ ආර්ථික විද්‍යාව අද මම ඔයාලත් සමග සාකච්ඡා කරන්නේ ගොඩාක්ම දෙනෙක් පටලවා ගන්න දෙවන නිපුණතාවට අදාළව නැත්නම් අපි කිව්වොත් ඉල්ලුමහා සැපයුම පාඩමට අදාළව උඹ දෙනෙක් පටලවා ගන්න සංකල්පයක් පැහැදිලි කරන්නයි මගේ මේ සූදානම. අපි ඉල්ලුම පාඩමේදී කතා කරනවා ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය අතර වෙනස. ඒ පැහැදිලිවම ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය අතර වෙනස හඳුනාගත්තොත් පමණයි අපිට ඉදිරියට ඉල්ලුම් නම්‍යතාවය, මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය වැනි සංකල්ප පැහැදිලිව හඳුනාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හඳුනාගත්තට පස්සේ අපට පුළුවන් ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය කියන සංකල්ප දෙක මනාව පැහැදිලි කරගන්න. අපි කිසියම් වූ භාණ්ඩයක් සැලකිලට ගතහොත් අපි හිතමු සීනි කියන භාණ්ඩය මිලදී ගන්න යනවා අපි පාරිභෝගික කැටියට. අපි භාණ්ඩයක් මිලදී ගන්න ගියාට පස්සේ ඒ භාණ්ඩයේ ඉල්ලුම කෙරෙහි බලපාන එක සාධකයක් තමයි සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ x නම් අපි x භාණ්ඩයේ මිල ප්‍රකාශ කරනවා px කියලා. සලකා බලන භාණ්ඩයේ අපි සීනි කියලා නිදසුනක් ගත්තොත් සීනි වල මිල තමයි එතකොට සලකා බලන භාණ්ඩය. අපි දන්නවා අනිකුත් කරුණු වෙනස් වෙද්දී සීනි මිල වැඩි වුණොත් සීනි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා, සීනි මිල අඩු වුණොත් සීනි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. සීනි වල මිලයි සීනි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ඍණහෙවත් ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. අපි ඒවා හොඳින් දන්නවා කලින් අපි වලත් එක්ක ඒවා සාකච්ඡා කරපු නිසා. සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ඍණහෙවත් ප්‍රතිලෝම සම්බන්ධතාවය. කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙක් සාධකය තමයි සම්බන්ධිත භාණ්ඩවල මිල ගන්න. සම්බන්ධිත භාණ්ඩ n සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා මම සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් කියන දේට ඇතුළත් කරනවා pn කියලා. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් කියන විචල්යයට සංකේතය දානවා pn කියලා. සාමාන්‍යයෙන් සම්බන්ධිත භාණ්ඩ දෙකයි අපි ඉල්ලුම පාඩමේදී ගන්න. එකක් තමයි ආදේශන භාණ්ඩ මිල ගණන් අපි py කියලා කියමු. අනිත් එක අනුපූරක භාණ්ඩ මිල ගණන්. අනුපූරක නැත්නම් අපි කියනවා ප්‍රතිබද්ධ භාණ්ඩ මිල ගණන්. භාණ්ඩ මිල ගණන් එතනින් අදහස් කරන්නේ කිසියම් pz කියලා අපි දාමු එකට pz. කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි සලකා බලන භාණ්ඩ ඉල්ලුම කෙරෙහි ඒ භාණ්ඩයට ආදේශන භාණ්ඩ මිලක් බලපානවා, ඒ භාණ්ඩයට අනුපූරක භාණ්ඩ මිලක් බලපානවා. ඒ ආදේශන හෝ අනුපූරක භාණ්ඩවල මිලයි අපි සලකා බලන භාණ්ඩ ඉල්ලුම අතර තියෙන්නේ කුමන සම්බන්ධතාවයක්ද කියලා නිශ්චිතව හඳුනා ගන්න නම් අපිට අනිකුත් සාධක ස්ථාවරය කියලා උපකල්පනය කරන්න වෙනවා. අපි මෙන්න මෙහෙම හිතමු. අපි සලකා බලන භාණ්ඩය සීනි. සීනි වලට එහි ගුණාංගයන්ට බොහෝ සෙයින් සමාන. සීනි වෙනුවට භාවිතා කළ හැකි තවත් භාණ්ඩයක් තමයි හකුරු. සීනි වලට හකුරු කියන්නේ ආදේශක භාණ්ඩයක්. මම ඉල්ලුම් කරුවෙක් නැත්නම් ගැනුම් කරුවෙක් පාරිභෝගික හැටියට සීනි ගෙන්නේ අද්දී හකුරු මිල සීනි ඉල්ලුමට බලපානවා. අනිකුත් සාධක නොවෙනස් තියෙද්දී හකුරු මිල වැඩි වුණොත් මම හකුරු ඉල්ලන්නේ සීනි ඉල්ලුම වැඩි කරනවා. හකුරු මිල අඩු වුණොත් සීනි වලින් අඩු කරලා සීනි ඉල්ලුම අඩු කරනවා හකුරු වලට මම ආදේශ කරගන්න නිසා. එතකොට ආදේශන භාණ්ඩ මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර තියෙන්නේ
අනුලෝම සම්බන්ධතාවයක්. හකුරු මිල වැඩි වෙද්දී සලකා බලන සීනියොල ඉල්ලුම වැඩි වෙනවා, හකුරු මිල අඩු වෙද්දී සලකා බලන සීනියොල ඉල්ලුම අඩු වෙනවා. ආදේශන භාණ්ඩ මිලක් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර තියෙන්නේ අනුලෝම නැත්තම් ධන සම්බන්ධතාවය. සම්බන්ධිත භාණ්ඩ වලින් තව එකක් තමයි මේ අනුපූරක නැත්තම් ප්‍රතිබද්ධ භාණ්ඩ. අපි පැහැදිලි කළොත් යම් භාණ්ඩයක් සමගම එකට භාවිත කළ යුතු තවත් භාණ්ඩයක් අපිට කියන්න පුළුවන් අනුපූරක භාණ්ඩයක් කියලා. ටයර් වලට නම් ටියුබ් අනුපූරකයක්, සපත්තු වලට නම් මේස් අනුපූරකයක්. කාට හරි තර්ක කරන්න පුළුවන් සපත්තු දාන්න පුළුවන් මේස් නැතුව කියලා. එහෙම අපි පටු විදියට හිතන්න එපා. මේ සංකල්පෙ තේරුම් ගන්න ඒ කරුණට විතර මූලික වෙලා තේරුම් ගන්න, අවධානය යොමු කරලා තේරුම් ගන්න. අපි සලකා බලන භාණ්ඩයේ සීනිනේ කියන්නේ සීනි වලට ආදේශ අනුපූරකයක් තමයි තේකොළ. තේකොළ සහ සීනි දෙක එකට ගන්න අනුපූරකයක් ප්‍රතිබද්ධයක්. එතකොට සීනි ඉල්ලුම කරෙහි තේකොළ මිලක් බලපාන. තේකොළ මිල වැඩි නම් සීනි ඉල්ලුම අඩු. ඒයි තේකොළ මිල වැඩි වෙනකොට තේකොළ ඉල්ලුමත් අඩු වෙනවා, සීනි ඉල්ලුමත් අඩු වෙනවා. තේකොළ මිල අඩු වෙද්දී තේකොළ වැඩියෙන් ඉල්ලලා සීනි ඉල්ලුමත් වැඩි කරනවා. අන්න බලන්න අනුපූරක භාණ්ඩ මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර තියෙන මොන සම්බන්ධතාවයද? ප්‍රතිලෝම සම්බන්ධතාවය. අනුපූරක භාණ්ඩ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා, අනුපූරක භාණ්ඩ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. දැන් අපි දැනට ඉල්ලුම කෙරේ බලපාන සාධක සලකා බලන භාණ්ඩය සලකා බලන භාණ්ඩයේ මිලත් එක්ක තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්, ආදේශන භාණ්ඩයේ මිලත් එක්ක තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්, අනුපූරක නැත්තම් ප්‍රතිබද්ධ භාණ්ඩ මිලත් එක්ක තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. අනිත් එක තමයි පාරිභෝගික ආදාය. පාරිභෝගික ආදාය. පාරිභෝගික ආදායම ගත්තොත් අපි y කියලා සංකේතවත් කරොත් පාරිභෝගික ආදායමයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ අතර සම්බන්ධතාවය ධනද ඍණද කියලා තීරණය වෙන්නේ ඒ සලකා බලන භාණ්ඩයේ ස්වභාවය මත. සලකා බලන භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක් නම් පාරිභෝගික ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. අනිකුත් සාධක නොවෙනස් වෙයි. උපකල්පනය කරන ආදායම වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ සාමාන්‍ය භාණ්ඩයක් නම් ඉල්ලුම වැඩි වෙනවා, ආදායම අඩු වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. සාමාන්‍ය භාණ්ඩ තුලක් තියෙන්න පුළුවන් සුඛෝභෝගී සහ අත්තවස් කියලා භාණ්ඩ දෙවර්ගයක්. ආදායම වැඩි වෙනකොට ඊට වඩා වැඩියෙන් ඉල්ලුම වැඩි වෙනවා නම් ඒක සුඛෝභෝගී භාණ්ඩයක්. ආදායම අඩු වෙනකොට ඊට වඩා වැඩියෙන් ඉල්ලුම අඩු වෙනවා නම් අපි ඒක කියනවා ඒ සුඛෝභෝගී භාණ්ඩයක් කියලා. අත්තවස් භාණ්ඩ වල එහෙම නෙවෙයි. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙන සුළුවෙන්, ආදායම අඩු වෙනකොට ඉල්ලුම අඩු වෙන සුළුවෙන්. එතකොට සීනි කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්. පාරිභෝගික ආදායම වැඩි වෙනකොට සීනි වල ඉල්ලුම පොඩ්ඩක් වැඩි වෙනවා. සාමාන්‍ය භාණ්ඩ ගණේ අත්තවස් භාණ්ඩයක් නිසා මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා, මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. එතනනම් අපිට තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්, sorry අනුලෝම සම්බන්ධතාවයක් ආදායමත් එක්ක. ආයි අපි කිව්ව පාරිභෝගික ආදායම වැඩි වෙනකොට සීනි වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා, පාරිභෝගික ආදායම අඩු වෙනකොට සීනි වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. පාරිභෝගික ආදායම සීනි වලට තියෙන ඉල්ලුම අතර තියෙන්නේ ධන හෙවත් අනුලෝම සම්බන්ධතාවයක්. සීනි කියන්නේ බාල භාණ්ඩයක් නම් මම ගත්ත උදාහරණය. සීනි කියන්නේ බාල භාණ්ඩයක් නම් ආදායමත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. සමහර අවස්ථාවලදී ආදායමත් එක්ක සම්බන්ධතාවයක් නොදක්වල අත්තවස භාණ්ඩ අත්තවස ප්‍රමාණයෙන්ම ඉටු කරගෙන ඇති විටක ආදායම වෙනස් වෙද්දී ප්‍රතිචාරයේ බිඳුව වෙන්න පුළුවන්. අපි සලකා බලන භාණ්ඩේ බෙහෙත් නම් මාසෙට අදාළ බෙහෙත් ටික අපි අරගෙන තියෙනවා. තවදුරටත් ආදායම වැඩි වුණත් අඩු වුණත් බෙහෙත් ඉල්ලුම වෙනස් නොවී තියෙන්න පුළුවන්, සම්බන්ධතාවයක් නොතිබෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්තවස භාණ්ඩ අත්තවස ප්‍රමාණයෙන්ම ඉටු කරගෙන ඇති තත්ත්වයක්. උසස් පෙළ දරුවන්ට කියනු දුන්නා ඒ தත්ත්වය අපි කියනවා උදාසීන භාණ්ඩයක தත්ත්වයක් කියලා. එහෙනම් ආයි පැහැදිලි කරොත් අපිට මෙතින්දි කතා කරන්නේ අපි පාරිභෝගික ආදායම සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම අතර සම්බන්ධය කිව්වොත් ආදායම වැඩි වෙනකොට සාමාන්‍ය භාණ්ඩයක තියෙන ඉල්ලුම වැඩි වෙනවා, ආදායම අඩු වෙනකොට සාමාන්‍ය භාණ්ඩයක තියෙන ඉල්ලුම අඩු වෙනවා. ආදායමත් ඉල්ලුම අතර ධන සම්බන්ධතාවයක් තියෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ
ඒ අටතේන අපට සුකෝභෝගී සහ අත්තවශ භාණ්ඩ උපේක්ෂා වක්‍ර විග්‍රහය තුළින් පැහැදිලි කරොත් ලොකු සංකල්පයක් එංගල් වක්‍රයේම සැලකිලිට අරගෙන අපට පැහැදිලි කරන්න පුළුවන්. දැනට පුතාල දූලා හිතාගන්න මේ ආදායමයි ඉල්ලුම අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් කියලා. අනිත් එක තමයි පාරිභෝගික රුචිය. පාරිභෝගික රුචිය අප රුචිය ත්‍රිල් කියන එකෙන් පී අකුර ගත්තොත් රුචිය අනිකුත් කරුණ වෙනස් වෙද්දී පාරිභෝග රුචිය වැඩි වෙනවා නම් ඉල්ලුම වැඩි වෙනවා, පාරිභෝග රුචිකත්වය අඩු වෙනවා නම් ඉල්ලුම අඩු වෙනවා. එකෙක් තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධකයේ තමයි ගැනුම් කරුවන්ගේ අනාගත අපේක්ෂා. ගැනුම් කරුවන්ගේ අනාගත අපේක්ෂා. අනාගත අපේක්ෂා. එක්ස්පෙක්ටේෂන් කියලා අපි EX කියලා දාන අනාගත අපේක්ෂා. ගැනුම් කරුවෙකුගේ අනාගත අපේක්ෂා දෙකක් තියෙන්න පුළුවන්. භාණ්ඩයේ මිල පිළිබඳ අනාගත අපේක්ෂාව තියෙන්න පුළුවන්. පාරිභෝගික ආදායම් පිළිබඳ අනාගත අපේක්ෂාව තියෙන්න පුළුවන්. භාණ්ඩයේ හිටමින වැඩි වෙනවා නම් අද ඉල්ලුව භාණ්ඩයේ හිටමින වැඩි වෙනවා නම් අද ඉල්ලුම වැඩි. ඒ හේතුව හිටමින වැඩි වෙනවා නම් අද තියෙන සල්ලි වලින් ඉල්ලුව වැඩි වෙනවා. හිටමින වැඩි වෙනවා නම් අද ඉල්ලුව වැඩි වෙනවා. හිටමින අඩු වෙනවා නම් අද ඉල්ලුව අඩු වෙනවා. හිට ගන්න බලාපොරොත්තු වෙනවා. සීනි අපි සලකා බලන භාණ්ඩයේ කියලා නිදසුන හැටියට ගත්තොත් සීනි වල හිටමින වැඩි නම් අද සීනි වල සීනි ඉල්ලුව වැඩි. සීනි වල හිටමින අඩු නම් අද ඉල්ලුම අඩු. ගැනුම් කරුවන්ගේ අනාගත අපේක්ෂා තව එකක් තියෙනවා. අපේ ආදායම පාරිභෝගික ආදායම එන්නේ සමපේක්ෂණ චේතනාව. පාරිභෝගිකගේ හෙට ආදායම වැඩි නම් අද ඉල්ලුම වැඩි. හැබැයි හෙට ආදායම නෙවෙයි. පාරිභෝගික හෙට ආදායම වැඩි නම් අද ඉල්ලුම වැඩි. අද ඉල්ලන්නේ හෙට ආදායම නෙවෙයි. අද තියෙන ආදායමෙන් ඉල්ලුම වැඩි. ඒකට උතරන් ආදායමක් අපට එනවනේ. පාරිභෝගික හෙට ආදායම අඩු නම් අද ඉල්ලුම අඩු. ඒයි හෙට ආදායම අඩු නිසා අද තියෙන සල්ලි අඩුවෙන් පාවිච්චි කරනවා. ඒකත් තියෙන අනුලෝම සම්බන්ධතාවය. උදේට පටලවා ගන්න තැන අපරම. හෙට ආදායමත් එක හිතන. හෙට ආදායම හිතන එක විතරයි තියෙන්නේ. වියදම් කරන්නේ අද ආදායම. හෙට අපේ ආදායම හෙට මට නිශ්චිතවම ගෙවල් කුලිය ලැබෙනවා. හෙට මට ස්ථාවර තැන්පතු කුලිය ලැබෙනවා. හෙට මට වැටුප් ලැබෙනවා. එහෙම ලැබෙනකොට මගේ හෙට ආදායම වැඩි වෙන බව දන්නවා. හෙට ආදායම මගේ වැඩි වෙනකොට හෙට ආදායම මගේ වැඩි වෙනකොට ඒ සල්ලි තියෙන නිසා හෙට මම ඉල්ලුම වැඩි කරනවා. අද සීන සල්ලි වලින් ඕනතරම් ගන්න. හෙට ආදායම වැඩි නම් අද ඉල්ලුම වැඩි. හෙට මගේ ආදායම අඩු නම් අද ප්‍රවේශමෙන් සල්ලි විඳන් කරන ඉල්ලුම අඩු කරනවා. අනිත් කරුණ තමයි ගැනුම් කරුවන්ගේ අනාගත අපේක්ෂාවෙන් පස්සේ ගැනුම් කරුවන් සංඛ්‍යාව. ගැනුම් කරුවන් සංඛ්‍යාව. Number of demand in කියලා ගන්න. ඒක ඇත්තෙම බලපාන්නේ වෙළඳපොළ ඉල්ලුමට පමණයි. මගේ පෞද්ගලික ඉල්ලුමට ගණන් කරුවන් සංඛ්‍යාව බලපාන්නේ සීනි මිල කොච්චර වුණා, සීනි ගන්න එන අය සීනි ගණන් කරුවන් කොච්චර හිටියත් මගේ සීනි ඉල්ලුමට බලපාන්නේ. හැබැයි ඒ එන ගණන් කරුවන්ගෙන් සහ මගේ සියලු ගණන් කරුවන්ගේ එකතුවෙන් හැදෙන වෙළඳපොළ ඉල්ලුමට බලපාන්නේ. ගණන් කරුවන් සංඛ්‍යාව වැඩි නම් වෙළඳපොළ ඉල්ලුම වැඩි, ගණන් කරුවන් සංඛ්‍යාව අඩු නම් වෙළඳපොළ ඉල්ලුම අඩුයි. මේ කරුණු හයෙන් වෙළඳපොළ ඉල්ලුමට බලපාන එකම කරුණ, වෙළඳපොළ ඉල්ලුමට ඍජුවම බලපාන එකම කරුණ ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව. ඔයාලා ඔක්කොමයි මමයි සීනි ගන්න යන. සීනි මිල මගේ ඉල්ලුමට බලපාන, ඔයාගේ ඉල්ලුමට බලපාන. ආදේශනා අනුපූරක භාණ්ඩවල මිල, හකුරු හා තේකොළවල මිල ඔයාගේ ඉල්ලුමට බලපාන, මගේ ඉල්ලුමට බලපාන. ඔයාගේ ඉල්ලුම සමග ඉල්ලුම කියන්නේ පෞද්ගලික ඉල්ලුම. පාරිභෝගික ආදායම මගේ ආදායම, ඔයාගේ ආදායම ඔයාගේ ඉල්ලුමට මගේ ඉල්ලුමට බලපාන. පාරිභෝග රුචිය සීනි වල තියෙන රුචිය ඔයාගේ ඉල්ලුමටත් මගේ ඉල්ලුමට බලපාන. පෞද්ගලික ඉල්ලුමට ගැනුම් කරුවන්ගේ අනාගත අපේක්ෂා, මගේ හෙට මිල ගැන තියෙන අපේක්ෂාව, මගේ හෙට ආදායම පිළිබඳ තියෙන අපේක්ෂාව ඔයාගෙත් එහෙම. ඔයාගේ ඉල්ලුමට මගේ ඉල්ලුමට බලපාන. හැබැයි තවත් සීනි ගන්න කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඒ ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව මගේ හෝ ඔයාගේ ඉල්ලුමට බලපාන්නේ. ඒක ඍජුම වෙළඳපොළ ඉල්ලුමට බලපානවා. එතකොට මේ කරුණු පහ වෙළඳපොළ ඉල්ලුමට බලපාන්නේ නැද්ද? බලපානවා. ඒක ඉස්සෙල්ලා පෞද්ගලික ඉල්ලුමට බලපාන තමයි වෙළඳපොළ ඉල්ලුමට බලපාන. මිලානුව මගේ ඉල්ලුම අඩු වෙඩි වෙන්න පුළුවන්.
ඒ අඩුවැඩි වෙන ප්‍රමාණය වෙළඳපොළ ඉල්ලුමට එකතු වෙනවා. එනම් මේ කරුණු හයෙන් ඍජුවම වෙළඳපොළ ඉල්ලුමට බලපාන එකම කරුණ මොකද්ද? ගැණුම්කරුවන් සංඛ්‍යාව. මේ කරුණු පහම පෞද්ගලික ඉල්ලුමට බලපාලා පෞද්ගලික ඉල්ලුම් වල එකතු වෙන තමයි වෙළඳපොළ ඉල්ලුමට බලපාන්නේ. මම මේ ඉල්ලුම් න්‍යාය හා නීති අතර වෙනස පැහැදිලි කරන්න ගිහින් තමයි මේ සම්බන්ධතාවයන් දික්කිවි. අපි තව ගන්න පුළුවන් others වෙනත් සාධක. වෙනත් සාධක. මෙතින්දි කතා කරන්නේ others කියලා ඒවා සමාජී සාධක වෙන්න පුළුවන්. කාලීනව වෙන්න පුළුවන්. සංස්කෘතික දේශපාලනික කාරණා වෙන්න පුළුවන්. වසංගත රෝගයක් පවතින කාලෙදී මාක්ස්වල තියෙන ඉල්ලුම වැඩි වුණා. සෙන්ටරිස්ටි වල තියෙන ඉල්ලුම වැඩි වුණා. පාසල් ආරම්භ කාලෙදී පොත්පත් වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අවුරුදු කාලෙට ඇඳුම් පැළඳුම් වලට තෑග භෝග වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් ඉල්ලුම වැඩි අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ ආකල්ප පවා බලපාන්න පුළුවන් ඉල්ලුම කෙරෙහි. සමහර භාණ්ඩ ඉල්ලන්නේ නැති වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය පවා ඉල්ලුමට බලපාන්න පුළුවන්. ඒ නිසා වෙනස් සාධක කියන එකේ කොච්චර සාධක ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම ඍජුව වෙළඳපොළ ඉල්ලුමට බලපාන්නේ මොකද්ද? වක්‍රාකාරයෙන් පෞද්ගලික ඉල්ලුමට බලපාලා වෙළඳපොළ ඉල්ලුමට බලපාන්නේ මොනවද කියලා අපිට නිශ්චිත නැහැ. සමාජයෙන් සමාජයට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක වැඩි විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. අන්න බලන්න සීන ගේන්න යද්දි මේ කාරණාව කුඹලපා. මොකද්ද මේ ඉල්ලුම් න්‍යාය කියන්නේ? ඉල්ලුම් න්‍යාය අපි ඉංග්‍රීසියෙන් කියනවා theory of demand. ඉල්ලුම් න්‍යාය මොකක්ද? ඉල්ලුම් මේ තියරි කියන වචනෙත් එක්ක පටලවා ගන්න එපා. ඉල්ලුම් න්‍යාය, ඉල්ලුම් න්‍යාය කියන්නේ මේ ප්‍රායෝගික භාවිතයේ තියෙන එක. මං ගණන් කරුවෙට සීනි ගේන්න යනවා. මගේ සීනි ඉල්ලුම කෙරෙහි, මගේ සීනි ඉල්ලුම කෙරෙහි බලපානවා, මගේ සීනි ඉල්ලුම කෙරෙහි බලපානවා මේ සියලු සාධක. මේ සියලු සාධක එකම විට බලපානවා. මේ සියලු සාධක එකම විට බලපා. අපි සිතේකින් වෙන්නොත් සීනි x නම් සීනි ඉල්ලුම කෙරෙහි qd x quantity of demand x බලපානවා, ෆන්ක්ෂන් දෙනවා. සීනි මිල බලපානවා, සම්බන්ධිත භාණ්ඩ වල මිල බලපානවා, ආදායම් බලපානවා, පුච්චිය බලපානවා, අනාගත අපේක්ෂා බලපානවා, ගණන් කරුවන් සංඛ්‍යාව බලපානවා. ඒ වගේම අනිකුත් සාධක තියෙනවා නම් ඒ ඔක්කොම බලපානවා. මොකක්ද ඉල්ලුම් න්‍යාය කියන්නේ? ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධතාවය විග්‍රහ කිරීම ඉල්ලුම් න්‍යායයි. මොකක්ද ඉල්ලුම් න්‍යාය? මම මේ සිතයක් පෙන්නේ. ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක. මේ සාධක ඔක්කොම එකම විට වෙනස් වෙන්න පුළුවන්. ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධතාවය විග්‍රහ කිරීමක් ඉල්ලුම් න්‍යායෙන් සිදුවේ. හිතන්නකෝ මම සීනි ගේන්න ගියාම සීනි මිල වැඩි වෙනවා, හකුරු මිල අඩු වෙනවා, තේකොළ මිල වැඩි වෙනවා, පාරිභෝග මගේ ආදායම වැඩි වෙනවා, රුචිය වෙනස් වෙනවා, ඒ වගේම හෙට මිල ගණන් වැඩි වෙනවා, හෙට මගේ ආදායම අඩු වෙනවා. අනිකුත් සාධක ඔක්කොම එකම විට, මේ සාධක ඔක්කොම එකම විට එකම දිශාවකට හෝ පරස්පර දිශාවන්ට වෙනස් වෙද්දී මගේ සීනි ඉල්ලුමට වෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඉල්ලුම් න්‍යාය යොදාගෙන පාරිභෝගිකයාගේ හැසිරීම පිළිබඳ ඉදිරියට විග්‍රහ කරන්න බෑ. ඉදිරියට සංකල්ප ගොඩනගන්න බෑ. ඉල්ලුම් න්‍යාය නිශ්චිත නැහැ. මොකද්ද ඉල්ලුම් න්‍යාය කියලා කිව්වේ? කිසියම් අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන සියලු සාධක වෙනස් වීම වලට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනස විග්‍රහ කිරීම, මේ ඔක්කොම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස විග්‍රහ කිරීම ඉල්ලුම් න්‍යායෙන් විග්‍රහ කෙරේ. ඉල්ලුම් න්‍යායෙන් පැහැදිලි කෙරේ. හැබැයි ඒක නිශ්චිත නැහැ. ප්‍රස්තර අඳින බලන්න බෑනේ. ප්‍රස්තරයක් ඇඳුත් ප්‍රස්තර සිරස්සක්ෂෙට මේ ඔක්කොම දාන්නේ තිරස්සක්ෂෙට මේ ප්‍රමාණය දාන්නේ. ඒතර අර ඔක්කොම වෙනස් වෙද්දී අපිට සරරේකව නැත්නම් අපිට වක්‍රය මොකක්ද බලන්නේ? මහා රවුමක් සම්පූර්ණ මේ අවුල් ජාලයක් තියෙන රේඛාවක්. ඒ අර ඔක්කොම එකම විදිහට එකම දිශාවට පරස්පර දිශාවට වෙද්දී
ඉල්ලුම් ප්‍රමාණය නිශ්චිතව වෙනස් වන්නේ කුමන දිශාවට ද යන්න පවසන්න බෑ. ඒ නිසා ආර්ථික විද්‍යාඥයින් උපකල්පන මත පාරිභෝගික හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා ගොඩනගනවා ඉල්ලුම් නීති. ඉල්ලුම් නීතිය ගොඩනගනවා. ඉල්ලුම් නීතිය කියලා කියන්නේ law of money. Sorry, law of demand. ඇල්ලුම් නීතිය කොටර ඉල්ලුම් න්‍යාය තුළින් පාරිභෝගික හැසිරීම විකට කරන්න. ඉල්ලුම් න්‍යාය තුළින් පාරිභෝගික කුමනාකාට හැසිරනොද කියල කියන්න බැන චිත. මොකද ඉල්ලුම් න්‍යායකිව කියම් අවස්ථාවක ඉල්ලුම කෙරී බලපාන ඕනෑම සාධකයක් වෙනස්වීමට ප්‍රතිජාලීව යම් අවස්ථාවක ඉල්ලුම කෙරී බලපාන සියලු සාධක වෙනස්වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස විග්‍රහ කිරීම අපි කිව්වා ඉල්ලුම් න්‍යායය. ඉල්ලුම කෙරෙහි බලපාන ගුරුවත් පොත ගත්තොත් ගුරුවත් පොතේ මෙන්න මෙහෙම කියලා තියෙනවා නිවැරදිව. ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කොට දැක්වීම ඉල්ලුම් න්‍යායය ප්‍රකාශ කරේ. හරිද? විග්‍රහ කළා දක්වන්න පුළුවන් නිශ්චිතව කියන්නේ. ඉල්ලුම කෙරෙහි බලපාන සාධකත් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධතාවය විග්‍රහ කරනවා. ඒ නිසා ආර්ථික විද්‍යාඥයෝ ඉල්ලුම් නීතිය ගොඩනගනවා. ඉල්ලුම් නීතියේදී උපකල්පන කීපයක් ගන්නවා. එකක් තමයි යම් දෙන ලද අවස්ථාවක භාණ්ඩයක මිල හා ප්‍රමාණය අතර සම්බන්ධතාවය හොයන්න. යම් දෙන ලද අවස්ථාවක භාණ්ඩයක මිල හා ප්‍රමාණය අතර සම්බන්ධතාවය හොයන්න. අනිත් එක තමයි ඉල්ලුම කෙරෙහි බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව පවතී යන උපකල්පනයක් කරනවා. අනිත් එක තමයි සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සැලකිලට ගන්නවා. තාර්කික පාරිභෝගිකයේ හැසිරීම සැලකිලට ගන්නවා. දැන් මේක ඉස්සරහට ගෙනියන්න බැරි නිසා පාරිභෝගික හැසිරීම අධ්‍යයනය කරන්න ආර්ථික විද්‍යාඥයින් ඉල්ලුම් නීතිය ගොඩනගනවා. නීතිය හැම වෙලාවකම ගොඩනගන්නේ මොකක් මතද? උපකල්පන මත. මෙතන උපකල්පන කීපයක් තියෙනවා. මොකද නිශ්චිත භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය සැලකිලට ගන්නවා. නිශ්චිත වේලාවක නිශ්චිත කාල පරිච්ඡේදය තුළ නිශ්චිත අවස්ථාවක භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය සැලකිලට ගන්න. අනිත් උපකල්පනයේ තමයි මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් සුපයෝගී. ඊළඟ උපකල්පනයේ සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සම්බන්ධයෙන් සලකා බලන තාර්කික පාරිභෝගික හැසිරීම සැලකිලට ගන්නවා. ආයෙ ඔයාලට මම කියන්න, යම් දෙන ලද අවස්ථාවක මිල හා ඉල්ලුම අතර සම්බන්ධතාවය හඳුනා ගන්න. මේ උපකල්පන සිතාගෙන කිසියම් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව පවතී යයි උපකල්පනය කරන සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් පිළිබඳව වෙලා බලන්න. මොකද බාල භාණ්ඩයක වෙන අදහසක් එන්න පුළුවන්. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් පිළිබඳ හොයලා බලමු. අනිත් එක තමයි තාර්කික පාරිභෝගිකයේ කැම් වෙලාවටම මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන තාර්කික පාරිභෝගිකයේ හැසිරීම අධ්‍යයනය කරන. ඔන්න ඔය උපකල්පන හතර මත ඉල්ලුම් නීතිය ගොඩනගද්දී මේ ආකාරයෙන් ශ්‍රිතයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඔය ආකාර අනෙකුත් සාධක ස්ථාවර නිසා මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය පෙන්වන ශ්‍රිතයක් ඍණ ශ්‍රිතයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ අනුව ඉල්ලුම් නීතිය කියන්නේ යම් දෙන ලද අවස්ථාවක භාණ්ඩයක ඉල්ලුම කෙරී බලපාන සාධක අතුරින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස් තිබේදී සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ඍණ හෙවත් ප්‍රතිලෝම සම්බන්ධතාවයේ විග්‍රහ කිරීම ඉල්ලුම් නීතියෙන් සිදුවේ. මොකක්ද ඉල්ලුම් නීතිය වෙන්නේ? යම් දෙන ලද අවස්ථාවක කිසියම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක අතුරින්
සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක නොවෙනස්ව පවතිය යන උපකල්පන යටතේ සලකා බලන භාණ්ඩයේ මිලක් ඉල්ලුම් ප්‍රමාණයක් අතර පවතින ඍණෙහිවත් ප්‍රතිලෝම සම්බන්ධතාව විග්‍රහ කිරීම ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ කෙරේ. මේ උපකල්පන හතර කියල කීපයක් මේක ඇතුලේ කියල උපකල්පන හතර කියයි නැවත කිව්වොත් පුතාලට තේරුම් ගන්න මොකද මිලහා කිසියම් නිශ්චිත අවස්ථාවක මිලහා ඉල්ලුම් ප්‍රමාණයතර සම්බන්ධතාවය සැලකිලි ගන්න මිලහැර ඉල්ලුම් කිරීම බලපාන අනිකුත් සාධක ස්ථාවර තියෙන සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් පිළිබඳ හොයා බලන්න තාර්ක පාර්ක හැසිරීම තමයි හොයා බලන්න ඔය උපකල්පන හතර මත නීතිය ගොඩනගා මෙන්න මේ ඉල්ලුම් නීතිය අංකගණිතමය ආකාරයට අපට කියන්න පුළුවන් ඉල්ලුම් ලේඛනයකි. මිල ඉල්ලුම් ප්‍රමාණය. මිල පහේදී 40යි, මිල 10ේදී 20යි, මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඉල්ලුම් නීතිය අංකගණිතමය ආකාරයට ඉල්ලුම් ලේඛනයකින් පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඉල්ලුම් ලේඛනය මේ ආකාරයට අපට 5යි 40යි 10යි 20යි මේ ආකාරයට වක්‍රකින් පෙන්වන්න පුළුවන්. ඉල්ලුම් නීතිය අංකගණිතමය ආකාරයට පෙන්වනවා. ඉල්ලුම් නීතිය පාරිභෝගික හැසිරීම උපකල්පන මත පාරිභෝගික හැසිරීම ජ්‍යාමිතිකව පෙන්වනවා. ඒ වගේම ඉල්ලුම් නීතිය සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. ඉල්ලුම් සමීකරණයකින් මේ විදිහට QD සමාන A ඍණ BP අවශ්‍ය නම් අපට මිලෝක්ත කරලා පෙන්වන්න පුළුවන් A ඍණ B QD කියලා. සාමාන්‍යයෙන් උසස් පෙළදී මිල මුලින් ලියපු මිල පරායත්ත විචලනයේ සලකන ඉල්ලුම් සමීකරණ ගොඩනගන්නේ මේ ඉල්ලුම් සමීකරණ තමයි ගොඩනගන්නේ. එහෙමනම් ඔයාලට පැහැදිලි පුතේ ඉල්ලුම් න්‍යාය ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ නිසා ආර්ථික විද්‍යාඥයෝ උපකල්පන මත ඉල්ලුම් නීතියක් ගොඩනගනවා. ඉල්ලුම් නීතිය අපට පැහැදිලි කරන්න පුළුවන් අංකගණිතමය ආකාරයට ඉල්ලුම් ලේඛනයෙන් පුළුවන්, ජ්‍යාමිතික ආකාරයට ඉල්ලුම් වක්‍රයෙන් පුළුවන්, වීජගණිතමය ආකාරයට ඉල්ලුම් සමීකරණයෙන් පුළුවන්. එහෙමනම් ඔයාලට අද පුළුල් අවබෝධයක් ලැබුණා, පුළුල් අවබෝධයක් ලැබුණා මෙන්න මේ කාරණා සම්බන්ධ. කිසියම් භාණ්ඩයක ඉල්ලුම කිරීම බලපාන සාධක මොනවාද? ඒ සාධකවලු ඍජුවම වෙළඳපොළ ඉල්ලුමට බලපාන්නේ මොනවද? වක්‍රාකාරයෙන් පෞද්ගලික ඉල්ලුමට බලපාල වෙළඳපොළ ඉල්ලුමට බලපාන කරුණු මොනවද කියලා ඔයාලා හඳුනගන්න. ඉල්ලුම් න්‍යාය කියන්නේ මොකද්ද කියලා ඔයාලා හඳුනගන්න. ඉල්ලුම් න්‍යාය ඉස්සරහට විග්‍රහ කරන්න බැරි බව තේරුම් ගන්න. ඉල්ලුම් නීතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉල්ලුම් නීතියේදී උපකල්පන හතර ඉගෙන ගන්න. ඉල්ලුම් නීතිය ප්‍රකාශයට පත් කළ හැකි ආකාර තුනයි අංකගණිතමය ආකාරයට, ජ්‍යාමිතික ආකාරයට සහ වීජගණිතමය ආකාරයට බව පැහැදිලි කරගත්තා. අවසාන වශයෙන් මම ඔයාලට කියනවා ඔයාලගෙන් ඇහුවොත් විභාගෙදී ඉල්ලුම් න්‍යාය හා නීති අතර වෙනස කුමක්ද කියලා ඇහුවොත් ඔයාලා පැහැදිලිව කියන්න ඕන කිසියම් භාණ්ඩයක ඉල්ලුම කිරීම බලපාන සාධකත් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධතාවය විග්‍රහ කිරීම ඉල්ලුම් න්‍යායෙන් සිදුවේ. ඉල්ලුම් නීතිය අනු කිසියම් භාණ්ඩයක ඉල්ලුම් කිරීම බලපාන සාධක අතුරින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක නොවෙනස් තිබේදී සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ඍණෙහිවත් ප්‍රතිලෝම සම්බන්ධතාවය විග්‍රහ කිරීම ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ කෙරේ. වඩා හොඳයි ඉල්ලුම් නීතියට උපකල්පන හතරක් කිව්වොත් මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර කිසියම් නිශ්චිත අවස්ථාවක් සැලකිට ගැනීම, මිල හැර ඉල්ලුම කිරීම බලපාන අනිකුත් සාධක ස්ථාවර පැවතීම, සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සැලකිලට ගැනීම, තාර්කික පාරිභෝගික හැසිරීම සැලකිලට ගැනීම. ඒ විතරක් නෙවෙයි තවත් ලියනවා නම් ලියන්න ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරන ක්‍රම තුනකි. ඉල්ලුම් ලේඛනය, ඉල්ලුම් වක්‍රය සහ ඉල්ලුම් සමීකරණය. සැපියුම් එක් පුතේ මේ විදිහටම සැපියුම් න්‍යාය හා සැපියුම් නීතිය කියලා සංකල්පයක් තියෙනවා. ඒ නිසා න්‍යාය කියන වචනෙත් එක්ක පටලවා ගන්න එපා. ආර්ථික න්‍යායන් තියෙනවා, සූක්ෂම ආර්ථික න්‍යායන්, සාර්වාර්ථික න්‍යායන් තියෙනවා. ඒවා න්‍යායක් ඉස්සරහට ගෙනියන්න බෑ. න්‍යාය කියන්නේ පුළුල් ශේෂයක්. න්‍යායක් නීතියක් කියලා කියන්නේ උපකල්පන මත ගොඩනගන දේ. න්‍යායක් ඉස්සරහට විග්‍රහ කරලා නිගමනයකට එන්න බැරි නිසා තමයි න්‍යාය තුළ නීති නැති.
නීති ඉස්සරහට ගිහිල්ලා එන නිගමනය න්‍යායට සමීප කර මෙහෙම වේ කියලා. ඒකනේ කිව්වේ මේ සාධකවලින් පාරිභෝගිකයට සමීපම සාධකයේ තමයි සලකා බලන භාණ්ඩේ නිල. ඒක හැර අනෙක් සාධක ස්ථාවරදීදී මේකත් එක්ක තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි අපි සැලකිලට ගත්තේ. එහෙනම් ඔයාලට අද පුළුල් අවබෝධයක් ආවා ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය. අපි ඊළඟට තවත් පාඩම් කොටසෙදී හමුවෙමු.